හැමෝටම සුබ දවසක් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා තවත් එක දවසක් තමයි ඔයාලා මේ දකින්නේ අද නම් මම මේ යන්නේ සුපර් මාකට් එකකට අලුතින්ම කඩයක් ඕපන් කරලා තිබුණා මං හැම සතියෙම යන සුපර් මාකට් එක ළඟම ඉතින් මට පොඩ්ඩක් ගිහින් බලන්න කියලා හිතුවා මේ කඩේට මම මීට කලින් ගිහිලා තියෙනවා ඒක තියෙන්නේ වෙන තැනක ඉතින් අලුතෙන්ම මේ කඩේ ඕපන් කරපු නිසා මට ගිහින් බලන්න හිතුණා මේ කඩේ තියෙන විශේෂය තමයි සාමාන්‍ය සුපර් මාකට් එකට වඩා මිලෙන් ටිකක් අඩුවෙන් අපිට එක එක දේවල් මෙතනින් ගන්න පුළුවන් ඒ වගේම ගොඩාක් මේ වගේ පැකට් කරපු දේවල් අපිට මෙතනින් බලා ගන්නත් පුළුවන් ඒ වගේම සුපර් මාකට් වලට වඩා මෙතනින් ගන්න එක අපිට හරිම වාසියි මම කිව්වනේ මේ කඩේට මීට කලින් මම ගිහිල්ලා තියෙනවා කියලා ඒක තියෙන්නේ චුට්ටක් දුර ඉතින් මම හැම සතියෙම යන සුපර් මාකට් එකට ගිහිල්ලා ඒ කඩේට යනකොට ඉතින් කාලේ නාස්ති වෙන හින්දා මං ඉඳලා හිටලා තමයි ඒ කඩේට යන්නේ ඔන්නේ ඉතින් මං දැන් හැම සතියෙම යන සුපර් මාකට් එකට අල්ලපු වැටේ මේක තියෙන නිසා මට ඉතින් හැම සතියෙම වුණත් දැන් මේ කඩේට අවශ්‍ය වෙලාවට යන්න පුළුවන් මේ කඩේ තියෙන විශේෂය තමයි සාමාන්‍ය සුපර් මාකට් එකට වඩා ගොඩක් වෙනස් දේවල් මෙතන අපිට බලා ගන්න පුළුවන් බලන්නකෝ මේ පොඩිම මේක මං හිතන්නේ කිලෝ එකක පොඩිමක් ඉතින් මට මතක විදියට තමයි මම කිව්වේ හැබැයි ගාන ගොඩක් අඩුයි රස කොහොමද කියලා අපිට අරන් ගිහින් බලන්න හිතුණා වෙන කඩවල නම් මේ වගේ පෙට්ටිවල දාලා තියෙන ගොඩක් වෙලාවට නැවුම් කිරි ඒ වගේම බීම වර්ග. ඉතින් මේ වගේ පුඩින් තියෙන පෙට්ටියක් මම දැක්කමයි. මේ මාගරින් එක වුණත් යෙන් 300 ගාණක් තමයි වෙන්නේ. ග්‍රෑම් 900ක්ම තියෙනවා මේකේ. අපේ ගෙදර හැම වෙලෙම මාගරින් පාවිච්චි වෙන්නේ නැති නිසා මම පොඩි ඒවා තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. ඉතින් මේ කඩේ තියෙන වාසිය තමයි මේ වගේ ගොඩාක් දේවල් අඩු ගානට අපිට මෙතනින් ගන්න පුළුවන්. මේ ඔයාලා දකින රෝස පාට රාබු පිකල් එකක්. ඉතින් මේක යෙන් 88ක් තමයි වෙන්නේ චූටි පැකට් එක. මේකේ කිලෝ එකේ පැකට් එකක් මෙතනම ගන්න තියෙනවා. එච්චරක් ඉතින් අරගෙන කාලිවර කරන්න බැරි නිසා මම පොඩි පැකට් තමයි ගොඩක් වෙලාවට මෙතනින් ගන්නෙ. මේ සුපර් මාකට් එකට ගියාම සාමාන්‍යයෙන් අපි යන සුපර් මාකට් එකට වඩා ගොඩක් වෙනස් දේවල් අපිට මෙතන දැක ගන්න පුළුවන්. එක එක රටවල් වලින් එන නිෂ්පාදන ගොඩක් මෙතන තියෙනවා. දැක්ක නේද? පොල් තමයි මේ රෝස්ට් කරලා තියෙන්නේ. මේකට නම් මං ගොඩක් ආසයි. මේක මාර රසක් තියෙන්නේ. ඉතින් ඔන්න මම එක පැකට් එකක් අරගත්තා මටයි මරීනටයි කියලා. බාබකියු දාන වෙලාවට එහෙම මේ කූරු වල ගහලා තියෙන මස් පවා මෙතන ගන්න තියෙනවා. ඒකට නම් මෙහි කියන්නේ යකිතොරි කියලා. ඒ වගේම බර්ගර් වර්ග මේ වගේ සේරම පැකට් කරලාම මෙතනින් අපිට ගන්න පුළුවන්. මේ විදිහේ පාංකුඩු වල තවරපු එක එක කට්ලට් වර්ග, මාළු වර්ග මෙතනින් අපිට ගන්න පුළුවන්. ඉතින් රසයි වගේම හරිම ලාභයි.
මේ කඩේට ඇතුල් වෙනකොට ලොකුවට දෙයක් මගේ ඔළුවේ ගන්න තිබුණේ නැතත් කූඩේ පිරෙන්න මොන්න බඩු ටික අරගත්තා. දකින දකින දේවල් ඉතින් ගන්න හිතුණා. මේ ඔයාලා දකින්නේ සේර බෝතල් කරපුවා. ඉතින් අපිට සේර එහෙම කඩවල් වල ගන්න නැති හින්දා මම මේ වගේ බෝතලයකුත් අරගත්තා. මෙච්චර ලොකු නූඩ්ල්ස් පැකට් එක පවා 400 ගානකට මෙතනින් ගන්න පුළුවන්. සෑහෙන පැකට් ඇතුලේ තියෙනවා. ඉතින් මේ වගේ අරගත්තාම අපිට කැමති විදියට එළවලු දාලා හදා ගන්න පුළුවන්. මේ කඩේ ස්පොන්ජ් කේක් පවා අපිට මේ විදියට ගන්න තියෙනවා. අපිට ගෙනල්ලා අපිට කැමති විදියට අයිසිං කරගන්න පුළුවන්. පේනව නේද ලොකුවට දෙයක් ගන්න නැතත් කූඩේ නම් දැන් පිරිලයි තියෙන්නේ සෑහෙන දුරට මම නම් දැන් බඩු ටික අරගෙන ඉවරයි අපිට පුංචි ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒ ගමන යන්න කලින් මුලින්ම ගත්තු බඩු ටික ගෙදරට අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඒව ටික ෆ්‍රිජ් එකේ දාලා බඩු ටික අස් කරලා තමයි අපි යන්න ඕන ගමන යන්න හිතාගෙන ඉන්නේ. මොකද ෆ්‍රීසර් කරපු දේවලුත් අපි ගත්තු හින්දා තමයි බඩු ටික අරගෙන කෙලින්ම ගෙදරට ආවේ. गेदर गिहिला बड़ुटिका तो कुम आसपास करेला इतिंग अभी आवा बोलिंग सेल्लांकरन्न मरीना पलवेनी वतावट तमाय में सेल्लांकरन्न आवे एया गुड़ दवसक इंदला किये किये हिटिया एया वेक्कगने आन्ने गिहिला सेल्लांकरन्न ओन्ने इतिंग आद एया वेनुएंग वेलावक वेंकरगने अभी तुंदेनाम आवा मेतनट අපිට නම් ඉතින් ලොකු අත්දැකීමක් නැහැ මෙතන සෙල්ලම් කරලා මම නම් මීට කලින් එකපාරක් හරි දෙපාරක් හරි ඇවිල්ලා තියෙනවා. ඔන්න ඉතින් අපිට එතන සපත්තු තෝරගන්න පුළුවන්. හස්බන්ඩ් ඉතින් තුන් දෙනාටම සල්ලි ගෙවලා තමයි තිබිලා තියෙන්නේ. මම සෙල්ලම් කරන්න නම් නෙමෙයි ගියේ. ඒ වුණාට ඉතින් හස්බන්ඩ් කිව්වා එන්නේ ඉතින් අපි තුන් දෙනාම සෙල්ලම් කරමු කියලා. අපිට කියලා පුංචි තැනක් වෙන් වෙලා තියෙන හින්දා අපිට උස්සන්න පුළුවන් පරට අපි පෝල තෝරගෙන සෙල්ලම් කරන්නයි දැන් තියෙන්නේ. ඕ ඕ සිකේ ඇත්තටම සෙල්ලම් කරන්න අදහසෙන් මං එතනට ගියේ නැතත් මාර සතුටක් හිතට දැනුනේ පවුලේ අයත් එක්ක මේ විදියට සෙල්ලම් කරනකොට.
ඇත්තටම ඉතින් ගොඩාක් සතුටින් තමයි මමයි මරීනායි හස්බන්ඩුයි මෙතනට ගිහිල්ලා ඒ වෙලාව කත කරේ. ඉතින් මරීනා කිව්වා ඉඳලා හිටලවත් අපි මෙතනට එමු කියලා. සෙල්ලම් කරලා දැන් ඉවරයි. දැන් ඉතින් ඔන්න ගෙදර යන්නයි මේ හදන්නේ. सेल्लां करला गेदरेन कोड़ टिका हवासुना देंग इतिंग रैट कैम हदान नोनी लेसी एम्म तमाई हद कैम टिका खदागान हीतुए चिकन टिका पेक करगान हीतुआ इतिं मेवी दियत कपागातु चिकन टिका कटे सुदुलूनु गांबिज टिका तलले एकतु करा इत पासे देहियोश टिका लूनु कुरु टिका मम्मे कट एकतु करनुआ इत पासे थमांट तीयन विदियत कैमती विदियत तुन पहा एकतु करगान पुलुआ मिरीस कुडु कह कुडु गरम मसाला तमाई मम्मे एकतु करे इत पासे प्लेन योगर्ट टिका मे विदियत एकतु करला मे मांग एकतु कराने उलुहाल कोला इतिंग उलुहाल कोल वेलपुआ मम्मे गेदरम तियागने इन्नवा पासे ऑयल टिका कुद मेकट एकतु करला होंदी मेक कलवाम करला पैत्तकिंग अरान तियनवा मां අද මම වම්බුඩු ටිකක් හදාගන්නයි යන්නේ වම්බුඩු ටික බඳින්න කලින් ලුණු කහ ටිකක් අතගාලා මේ විදිහට ටිකක් ලොකු වෙන්න තමයි කෑලි කපාගත්තේ මේ ටික හොඳින් දැන් ගැඹුරු තෙලින් බැද ගන්න ඕනේ वंबट बेदगन मेवी दीट तेल टिकाकरला मुलिम सुदूनिंगूर टिकाक मम थललाकतुकरगा एक पास लून सह करपिंजाटिकरलांदी मेक तेमपराधु वेन्दोनी इट पास तमाइ मम बेल पेपर मेकट एकतुकरगा මේ විදිහට ලුණු ටික හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ මගේ වගාවෙන් කඩාගත්තු බෙල් පේපර් ඒ වගේම සිසුතෝ කියන මිරිස් එක මේ විදිහට මම එකතු කරගන්නවා පොඩි නිසා මං එහෙම්මම එකතු කරගත්තා සමහර ඒවා තමයි කෑලි කපාගත්තී ඔන්න මේ ටිකක් දාලා හොඳින් කලවම් කරගන්නවා මම ලුණුත් එක්කම අවශ්‍ය පදමට ලුණු කුඩු එකතු කරලා ඊට පස්සේ මං එකතු කරන්න මේ තක්කාලි සෝස් ඊට පස්සේ කෑලි මිරිසුත් ඉතින් අපිට සැරට එකතු කරගන්න පුළුවන් ඉතින් මේ හැම දෙයක්ම එකතු කරගත්තට පස්සේ හොඳින් බැදගත්තු වම්බටු ටික මේකට මම එකතු කරලා හෙමින් කලවම් කරගන්නවා අන්තිමට මම මේකට ලිප ඔෆ් කරාට පස්සේ විනාකිරි චුට්ටක් මම මේකට එකතු කරගන්නවා මේකේ වැඩි වැඩක් නැති වුණාට හරිම රසයි වම්බටු මෝජුවකක තියෙන රස තමයි මේකේ තියෙන්නේ ඉතින් මේක මම ලේසියෙන්ම හදාගන්න පුළුවන් හින්දා තමයි මේ විදියට මම ට්‍රයි කරලා බැලුවේ ඇත්තටම වම්බටු මෝජු එකක් කන රසම තමයි මට නම් මේකේ දැනුනේ එකපාරක් ට්‍රයි කරලා බලන්න වම්බඩුවක හදාගෙන ඉවර වෙලා මම දැන් චිකන් එක බේක් කරන්නයි යන්නේ තෙල් කඩදාසිය මේ විදියට දාලා මම චිකන් ටික ඔක්කොම මේකට දාලා මම දැන් මේක බේක් කරගන්නවා විනාඩි 30ක් වගේ යනකොට මස් ටික දැන් හොඳින් බේක් වෙලායි තියෙන්නේ. ඉතින් මම දැන් ඒක දැන් පිඟානකට දාලා ගන්නයි යන්නේ මේසෙට යවන්න.
අද ඉතින් මට හරිම මහන්සියි. එලියට ගියා, කඩේට ගියා. ඉතින් ඒක හින්දා සිම්පල් විදියට තමයි අද මම කෑම ටික ලෑස්ති කරගත්තේ. මොනතරම් මහන්සියක් වුණත් Tamanගේ පවුලේ අය වෙනුවෙන් පුංචියට හරි මේ වගේ දෙයක් හදලා දෙන එක නම් හිතට ලොකු සතුටක්. ඉතින් මං අද කහබත් එකක් තමයි හදාගත්තේ. කහබත් හදලා චිකන් ටිකක් මම බේක් කරගෙන වම්බටු ටිකක් මම තෙම්පරාදු කරගත්තා. ඒ වගේම තඹපු බිත්තරත් තිබුණා. පිපිඤ්ඤා ටිකකුත් කපලා අරගත්තා. අම්මා චිකන් කන්නේ නැති හින්දා මුලින්ම එයාට කෑම ටික බෙදලා අනිත් දේවල් බෙදලා එයාට කෑම එක ගිහින් දුන්නා. අපිත් මේ රැයට කෑම කණ්ඩායි මේ ලෑස්ති වෙන්නේ. මම ඉතින් අපේ ගෙදර අය සැරකන්නේ නැති නිසා ගොඩක් වෙලාවට මේ වගේ ලේසි කෑම තමයි හදන්නේ. මොකද හස්බන්ඩ්යි දුවයි සැරකන්නේ නැහැ. මම විතරයි සැරකන්නේ. ඒ හින්දා තුන් දෙනාටම කන්න පුළුවන් විදියට තුන පහ දාලා ලොකුට සැර නැති කෑම තමයි මම හැම වෙලෙම හදන්න උත්සාහ කරන්නේ. පවුලේ කට්ටියම මේ විදියට වාඩි වෙලා එකට කෑම කන්න ලැබෙන්නේ සතියකට එක වතාවක් තමයි. මොකද හස්බන්ඩ් වැඩට ගියාම එයා එන්නේ සතියකින්. ඉතින් මම හවස වැඩට ගියාම මරීනා ආච්චි අම්මත් එක්ක තමයි රෑ කෑම කන්නේ. පවුලේ අය එකතු වෙන්නේ මේ වගේ සෙනසුරාදට ඉරිදට තමයි. ඉතින් අපේ දවස ගත වුණේ මෙන්න මේ විදිහට. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්නතියි කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.